අද වීඩියෝ එකේ thumbnail එක දකිනකොටම ඔයාලා බලන්න ඇති මේ මොකද්ද මේ පැක් එක කියලා. කවුරුත් ගොඩක් කතා වෙන්නේ නැති කොල් වැට වලින් තමයි අද අපි සුදු වෙන්න හදන පැක් එක හදන්නේ. ඉතින් අපි මේ කොල් වැට මුලින්ම පවුඩර් එකක් විදිහට කුඩු කරගන්න ඕනේ. මේ විදිහට තමයි අපි කොල් වැට පැක් එකට හදා ගන්න ඕන කුඩු එක කියන්නේ කොල් වැට පවුඩර් එක හදාගන්නේ. මම මේ පැක් එකට කස්තුරි කහ පින්ච් එකකුත් එකතු කරගන්නවා. ඒක අත්‍යවශ්‍යම නැහැ. කොල් වැට පැක් එකට යෝගට්, රෝස වතුත් ඔයාලට එකතු කරගන්න පුළුවන්. කොල් වැට මේස් හැඳි දෙකක ප්‍රමාණයක් කුඩු කරගන්න පුළුවන් උගලන්ට. මොකද මේක පවුඩර් එක කුඩු කරලා තියාගන්න බෑ. ඔයාලා පාවිච්චි කරන දවසට ඒක පවුඩර් එක කුඩු කරලා හදාගන්න වෙනවා. වීඩියෝ එකේ පෙන්වන විදිහට ඔයාලා මේ පැක් එක හදාගන්න. ඒ අතරතුරේ මම ඔයාලට කියන්නම් ඇයි මම මේ කොල්ලු තෝරගත්තේ ෆේස් පැක් එකක් හදාගන්න කියලා. මේ පැක් එක ඔයාලට පාවිච්චි කරද්දී මුහුණට පැහැපත් බවක් ලැබෙනවට අමතරව ඔයාලගේ අයි බෑග් ඒරියා එක, ඒ කියන්නේ ඇස්වටා ප්‍රදේශයේ ඇති රැළවීම් තත්ත්වය නවත්වා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි අකලට මූණ වියපත් වීම වළක්වා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ ස්කින් එකට බේබි සොෆ්ට් ලුක් එකක්, ඒ කියන්නේ ගොඩක් සින්ක් සමක් ලබා ගන්නත් මේ පැක් එක මගින් ඔයාලට පුළුවන් වෙනවා. මූණේ මැරුණු සෛල සියල්ලම ඉවත් කරන අතර මේ පැක් එක මගින් ඔයාලගේ මූණේ එල්ලා වැටුණු ස්වභාවයත් නැති කරගන්න ඔයාලට පුළුවන්. ඉතින් මේ වගේ ෆේෂල් පැක් එකක් ඔයාලා ගානේ නැතුව ඉන්න හේතුව මොකද්ද? මේ පැක් එක ඇත්තටම ඕනම ස්කින් ටයිප් එකකට යූස් කරන්න පුළුවන්. මේ මිශ්‍රණය හදාගෙන මූණේ හොඳින් ආලේප කරගන්න. අමතක නොකර බෙල්ල වටා ප්‍රදේශයේ ආලේප කරන්න. ඊට පස්සේ විනාඩි 10ක් 15ක් වගේ තියලා සාමාන්‍ය වතුරින් වල හොදලා ඉවත් කරගන්න. මේක සතියට දෙපාරක්ම ඔයාලට කරන්න පුළුවන්. ඉතින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මේ වීඩියෝ එක වටිනවා නම් අපිට like එකකුත් දාන්න. එහෙනම් ගියෙන්නම්.